ආයිබෝන් කාලීන පුවත් වාර්තා කරන්නේ අංක 1 සියතු උදැසන පුවත් විකාශයෙන් ඔබ හමුවන මම අර්චනා පීරිස් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත බංකුලොත් රට ගොඩ ගන්න ආ ජනපති මාස 17ට රට සවාරි 18ක් ගිහින් විපක්ෂ නායක සජිත්ගෙන් චෝදනා දැන් රටේ ජනාධිපතිවරයා වෙලා මාස 17යි සවාරි 18යි වැට් නිසා බිත්තර ෆ්ලැට් උද්දමනය යලි ඉහළට ප්‍රථමයේ දේශීය පුවත් බංකොලොත් රට ගොඩනගන්න ජනාධිපතිවරයා මාස 17ට රට සවාරි 18ක් ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා ජනතාවගේ දුක හඳුනන්නේ නැති ආණ්ඩුවකට රට ගොඩගන්න බැරි බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඔහු මේ බව ප්‍රකාශ කළේ නාරම්මල පැවති ජන හමුවකට එක්වෙමිනුයි මේ ආර්ථික ත්‍රස්තවාදීන් තමන්ගේ දූෂිත හොර කල්ලි මැර කල්ලි ගජමිතුරු කණ්ඩායම් සමග අත්වැල් බැඳගෙන රට බංකොලොත් කරලා බංකොලොත් වූ රටේ සුර සැප විඳිමින් ලෝකෙ වටේ සංචාර කරලා මහ පොළොවට පය ගහන ජනතාවගේ ජනතුක පිළිබඳව කිසිම හැඟීමක් අවබෝධයක් නැතිව මේ කටයුතු කරන ආකාරය ගැන අපි අපේ බලවත් විරෝධතාවය පුද කරන්නට ඕන ජන ජීවිත බිල්ලට අරගෙනයි මේ කණ්ඩායම් කටයුතු කරන්නේ විශේෂයෙන්ම ජනතාව විඳින දුක කඳුල වේදනාව තුට්ටුවකටත් මායිම් කරන්නේ නැහැ මේ රටේ ජනතාව මුහුණ දෙන තාඩන පීඩන අභියෝග ඉදිරියේ රටේ නායකයා කරන්නේ ජනතා මුදලින් රට සවාරි යන එක දැන් රටේ ජනාධිපතිවරයා වෙලා මාස 17යි සවාරි 18යි වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව කිසිම දෙයක් සිදු නොවුනාසේ සලකලා තමන්ට රිසිසේ තමන්ගේ ඕනෑපාකම් සම්පූර්ණ කරගැනීමේ ගජමිතුරු යුගයකයි අද අපි ජීවත් වෙන්නේ. අපේ මාතෘභූමියට නව ආලෝකයක් උදා කරන්න පුළුවන් ප්‍රබුද්ධම ප්‍රශස්තම සුදුසුකම් සියල්ලක්ම තිබෙන එකම විකල්ප කණ්ඩායම සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානයයි කියන එක මම ඔබට කියන්නට කැමතියි. ආනයනික බිත්තර වලටත් වැට් බද්ද බලපෑම් නිසා බිත්තරයක මිල රුපියල් 8කින් ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් රට පුරා බිත්තර හිඟයක්ද පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර පසුගිය දෙසැම්බර් මාස උද්දමනයේ යලි ඉහළ ගොස් තිබෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට උද්දමනය ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. එම දර්ශකය අනුව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී උද්දමනය සටහන් වැත්තේ 104.2ක් ලෙසටයි. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2023 වසරේ නොවැම්බර් මාසයේදී උද්දමනය 102.8ක් ලෙස සටහන් වුණා. ඒ අනුව ගත් කල 100.2ක් ලෙස පැවති ආහාර උද්දමනය දෙසැම්බර් මාසයේදී 101.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සතුස සහ සුපිරි වෙළඳ සැල් හරහා අලෙවි කරන ආනයනික බිත්තර මිල වැට් නිසා ඉහළ ගොස් තිබෙනවා. මෙතෙක් බිත්තරයක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 35කටයි. වැට් එක නිසා දැන් බිත්තරයත් අලෙවි කරන්න වෙලා තියෙන්නේ රුපියල් 43කටයි. ඒ අනුව එක් බිත්තරයක් රුපියල් 8කින් ඉහළ ගොස් තිබෙනවා. මිල ඉහළ යාමෙන් පසු බස්නාහිර පළාත තුල බිත්තර අලෙවි කිරීම ආරම්භ කරන බවයි සතුස සභාපති පසඳයාපා සඳහන් කළේ. අවම ලාභයක් තියාගෙන ලංකා සතොස පාරිභෝගිකයන් වෙනුවෙන් එක 43 මිල පවත්වාගෙන යන ඒ අනුව අපි උත්සාහ කරනවා අද සිට ඒ මිලට ලබා දෙන්න. නමුත් සියලුම වෙළඳ සැල්වලට බිත්තර ලැබෙන්න නම් දවස් 5ක වගේ කාලයක්ලයි ලංකාවේ හැම කොනකටම මේ බිත්තර ලැබෙන්න. මොකද වාණිජ නීතික සංස්ථාවත් ලංකා සතොස ආනයනය කරන්න ගන්න බෑ කිව්ව අවස්ථාවේ සිට ආනයනය කළා නෑ. නමුත් ලබන සතිය වෙනකොට සියලුම සත්ස වලල තියෙයි අද සිට බස්නාහිර පළාතේ බෙදා හැරීම ආරම්භ කරනවා. දේශීය බිත්තර කර්මාන්තය කඩා බිඳ දමා රාජ්‍ය සිදු කරන මෙම ක්‍රියාවලිය පිළිබඳව කනගාටු වන බවයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසන්නේ. දේශීය නිෂ්පාදන ස්වංශපෝෂ තිබ නිෂ්පාදන අඩාල කරලා විදේශ රටවලින් ආනයනය කරලා පාරිභෝජන ජනතාවට අඩුවට දෙන්න පුළුවන් කියන එක කෘෂිකර්ම ඇමතුමාගේ ප්‍රතිපත්තිය නම් අපි රටක් වශයෙන් අපි ඇත්තරම දුක් වෙනවා. දේශීයව නිෂ්පාදනය කරන්න පුළුවන් ස්වයංපෝෂිත තිබ කර්මාන්ත නැවත ශක්තිමත් කරලා ඒ නිෂ්පාදකයන්ට අවශ්‍ය පාසුකම් දීලා ශක්තිමත් කරා නම් මේ තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒත ඉන්දියාවෙන් බිත්තර දෙන්න බෑ කිව්වොත් එහෙම ලංකාවේ මේ බිත්තර මිල බීලුණු මිල තත්ත්වයට පත් වෙන්න පුළුවන්.
ඉහළගිය බිත්තර මිල ගැන දේශීය බිත්තර නිෂ්පාදකින්ද මෙලෙස අදහස් පළ කළා. අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ කියනවා මේ ආණ්ඩුවට නිෂ්පාදන පිරිවැය අඩු කරලා දීපන් කිය. බදු ඉවත් කරලා දීලා නිෂ්පාදනේ වැඩි කරන්න කියලා. අන්න එහෙම වැඩි කරා නම් ඉන්දියාවෙන් බිත්තර ගේන්න ඕනේ නැහැ. ඩබල් ගේම ආණ්ඩුව ගන්න. නිෂ්පාදනය කඩාවැටෙනවා, පිරිවැය වැඩි කරනවා. ඒ නිසා බිත්තර මිල වැඩි වෙනවා, ආණ්ඩුව බදුත් ගහනවා. දැන් හිමීන් සීරුව රටින් ගේන බිත්තරේට වැට් එක ගහලා තියෙනවා. බිත්තර ගෙඩිය මිල හිලා යනවා. එතකොට දැන් පාරිභෝගිකයට කන්න පුළුවන්. ලබ්බට අත දීපු අත පුහුලට අත තියෙනවා. ආණ්ඩුව දැන් ඊළඟට දේශීය නිෂ්පාදකයාගේ බිත්තරේටත් අත තියලා වැට් එක ගහන්න ලෑස්ති වෙන්නේ. තමුන්නාන්සේලා ගොවියටත් කියලා පාරිභෝගිකයත් නැති කරලා ජනතාවට කන්න නැතිවට පත් කරලා තියෙනවා. තමුන්නාන්සේලාට වැඩි ආයුෂ නැහැ. තව මාස 6යි 7යි තියෙන්නේ. එළවලා ජනතාවාදී පාලනයක් ගේන්න කුකුල් ගොවීන් සූදානමින් ඉන්න කියන පණිවිඩය අපි තමුන්නාන්සේලාට දෙනවා. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දැඩි කලකිරීමකින් ඉන්නේ. මොකද අපි හදපු ආණ්ඩුව 3-2 බලයක් ගත්ත ආණ්ඩුව, 69,32 ගත්ත ආණ්ඩුව ඉතිහාසයේ පළවෙනි වතාවට මේ රටේ මහා සංඝරත්නය 100%ක්ම වගේ එළියට බහලා වැඩ කරපු ඡන්ද වලින් ලබා ගත්ත ජයග්‍රහණ බල්ලට දාලා ඊමේ අපේ නායකයෝමයි. එන කවුද? කලකිරීම ගොඩක් බැඳ ඉන්නේ. ඉතින් අපි වයසක මිනිස්සුනේ. දැන් පෞගිය කාලේ සංවර්ධන වැඩ කරගෙන යනකොට ප්‍රතිපාදන වෙන් කරගන්න බැරි වෙච්ච සමහර ගම්වල හිටපු පුද්ගලයෝ මෙව්වට කිව්වා මේ වයි 10% කොමිස් ගන්නවා කියලා පළාත් පාලන මන්ත්‍රීවරු ඈත් වුණා. ඊළඟට වැඩ කරන්න නැතු වුණාම කියනවා මම වැඩ කරන්නේ නැහැ. මේ වෙලාවේ නිසියාකාර පොලිස්පති කෙනෙක් නැහැ. තාම වැඩ බලන පොලිස්පති කෙනෙක් ඉන්නේ. ඉතින් මට තේරෙන්නේ නැහැ රජය ඒ පැත්ත ගැන හොයන්නේ නැහැ. දැන් කුඩු වර්ධනය කරලා මේ රටේ මං හිතන්නේ ජනතාවගේ ආකර්ෂණය ලබාගෙන වැඩ පිළිලා ක්‍රියාත්මක කරන්නේ. හොරු අල්ලන්න පුළුවන් හෝ දූෂණය නැති කරන්න පුළුවන් ඒක ක්‍රියාවෙන් කරලා තියෙන පක්ෂයක් වගේම එකම පක්ෂයක් හැටියට ආර්ථික වැඩපිළිවෙලත් ඉදිරිපත් කරපු එකම පක්ෂය සමගි ජන බලවේගය. විගණකාධිපතිතුමාගේ 2021 වාර්තාවේ කියලා තියෙනවා 2016 සිට 2021 දක්වා ආණ්ඩුව වියදම් කළ වත්කම් අත්පත් කර ගැනීමට වියදම් කළ මුදලින් 68%ක් පිළිබඳ මොනවද කරේ කියන එක පිළිබඳ වාර්තා නැහැ. මුදල වියදම් කරලා තියෙනවා. හැබැයි එහෙම වත්කමක් ආණ්ඩුවේ වත්කම් ලේඛනයට එකතු වෙලා නැහැ කි. 2006 සිට 2021 දක්වා කාලය තුල රුපියල් කෝටි 553,000 වටිනා වත්කම් පිළිබඳ ස්ථාවර වත්කම් ලේඛනවල සටහන් වෙලා නැහැ. අද මේ රටේ ජනතාව තුන් වේල ආහාර ටිකක් අරගෙන ඉන්නවයි කියලා කාටවත් කියන්න බෑ. ලක්ෂ 2000ක් ඉල්ලනවා ජනාධිපතිවරයෙක් ගමන් බිමන් වියදම් පියව ගන්න. වාහන ටික නඩත්තු කරන්න. ඇත්තටම දැන් බලන්න රුපියල් 340ට තිබිච්ච කිරිපිටි පැකට් එක ගාන කීයද? රුපියල් 1000 ගානක් 1080ක්ද කොහෙද වෙලා තියෙනවා. දැන් කොහොමද මිනිස්සු කිරිපිටි ටිකක් බොන්නේ? මේ රටේ ජනතාව ඉස්සලා ජීවත් කරවන්න. අද එක වේල බොහොම අමාරුවෙන් තමයි ගත ගහන්නේ. ඔන්ලයින් පනතත් ප්‍රතිත්‍රස්ත පනතත් අපි අහනවා මේ මැතිවරණ වර්ෂයකදී මැතිවරණ ඉදිරියට තියාගෙන ඇයි ගේන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මර්ධනය කරන්න විපක්ෂයේ පක්ෂ මර්ධනය කරන්න කියලා තමයි අපි කියන්නේ. බලන්නකෝ කැරට් කීයේද, බෝංචි කීයේද, සීනේ කීයේද, පාම්පිටි කීයේද, ඒ වගේම ගියාම පොල් ගෙඩියක් කීයේද. ඊළඟ පොහොට්ටුවේ අපේක්ෂකයා වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂලත් එක්ක ගනුදෙනුව ගැන අන්න ඒ කියපු ගනුදෙනුවේ ප්‍රතිඵලය තව මාස ගණනාවකින් මහින්ද රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහයි එක වේදිකාවකට එන කාලය වැඩි ඈතකනයි. වී අලෙවි මණ්ඩලය පසුගිය යලකන්නේ වී මිලදී ගැනීම මගින් රුපියල් මිලියන 11ක ලාභයක් උපයා තිබෙනවා. යලකන්නේ වී මිලදී ගැනීම සඳහා ලබාගත් මුළු ණය මුදලම ගොවි භාරකාර අර මුදලට ගෙවීමට පියවරගත් බවයි අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ. වී අලෙවි මණ්ඩලයේ මැදිහත් වීම නිසා රුපියල් 65ට 70ට තිබුණු වී රුපියල් 100ට උඩින් මිල ගෙනියන්න අපිට පුළුවන්කම ලැබුණා වගේම අපි වී මිලදී ගැනීම තුළ පාඩු නොවි ලාභ ලබන තත්යකට වී අලෙවි මණ්ඩලය පත් කරගන්න පුළුවන්කමක් ලැබුණා. ඒ නිසා අපි මේකෙන් පැහැදිලි වෙනවා වී අලෙවි මණ්ඩලය වගේ ආයතන ක්‍රියාත්මක වීම තුළ පමණමයි ගොවි ජනතාවට සාධාරණයක් ඉෂ්ට වුණේ. සහල් ආනයනය කිරීමෙන් මෙරට ගොවියන්ගේ වී අඩු මිලට පත්වන බවයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ප්‍රධාන ලේකම් TB සරත් පවසන්නේ. තව මාස දෙකකින් මාස එකහමාරකින් අස්වැන්න නෙලන්න පටන් ගන්නවා ගොවි බිම්වල. දැන් ආණ්ඩුව කැහැපොට කවාගෙන තකහණිය සූදානම් හාල් ගෙන්නන්. ඒ හාල් එනකොට මෙහි ගොයන් කැපෙනවා. එතකොට ගොවින්ට මොකද වෙන්නේ? ගොවියගේ වීටික තුට්ටු දෙකට වැටෙනවා. ඉතින් ආණ්ඩුව මේ කරන සැලැස්ම සිද්ධ වෙන්නේ තව වටයකින් මේ ඉතුරු වෙච්ච ගොවි බිම විනාශ වෙනවා. ඉතුරු වෙච්ච ගොවියගේ ආදායමත් විනාශ වෙනවා.
මහයිලු පල්ලම සේවා සංරක්ෂණ අභ්‍යාස ආයතනය මේ වර්ෂය සඳහා කෘෂි පරිවේෂණ කටයුතු සහ ගොවි පුහුණු කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ ගොවීන්ට අවශ්‍ය දැනුම සහ කුසලතාවය වර්ධනය කරගන්න අවශ්‍ය භෝග ටික සම්පූර්ණයෙන් මේ සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය ඇතුළේ ස්ථාපිත කරලා ඒ තාක්ෂණයේ කඩිනමින් ගොවීන් මහතුන් අතර ගෙනහිල්ලා උතුරුමැද පළාත තුළ ඉන්න ගොවි මහතුන්ගේ නිෂ්පාදන හැකියාව ඉහළ නංවලා මේ අතර තඹුත්තේකම ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල පහත වැටී තිබූ බවයි ජනතාව පවසන්නේ. ගේ සතිය රුපියල් 2200ක් වෙච්ච කැරට් කිලෝ එකද 1200ක් වගේ මිලට යනවා. බහුගේ දවස් දැන් 5කට 6කට ඉස්සලා තිබ්බ මිලට වැඩි හාස්පසින් ඇවිල්ලා එක ටිකක් වගේ අඩු වෙලා වගේ පින්නුම් කරනවා දැන්. අද අඩු වීමක් තියෙනවා. තව හුමානයක් විතර යනකොට තවත් මිල අඩු වෙයි කියලා තමයි අපේ ඇඟීම තියෙන්නේ. මේ අතර පොළොන්නරුව අත්තන කඩවල ගම්මානයට වසර ගණනාවක සිට වනාලි තර්ජන එල්ල වෙමින් තිබෙනවා. දඹුලු කැලෑ රක්ෂිතයේ සිට නිරතුරුවම ගම් පදින වනාලින් තම වගාබිම් විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රේල්වේ දෙපාර්තමේන්තුවේ ඕනතරම් අයින් කරන යකඩ තියෙනවා. අපට රේල් පිහිටි ටික දෙන්න අපි සූදානම් අලිවැට සම්පූර්ණයෙන්ම ගහලා මේ අලි ප්‍රශ්න නිශ්චිතව විසඳුම ලබා ගන්න. දැන් මෙතන තියෙනවා අක්කර දෙකහමාරකට වැඩි ප්‍රමාණයක්. ඒකෝ මේ හැම ලියද්දකම වාලී ඊදි ගෑලි පහයක් යනවනේ හැම ලියද්දකම මේ ඇවිදවිද කාලා එම පුවතත් සමගින් සියත උදෑසන පුවත් විකාශයමින් නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.